विकसित रहत विकसित प्रेम पकुरु पियुम ओहे आयत पोटिवी ज्ञादेन अति कुलयत अद मट पिटु पायन मगे मगे विकसित रहत आयुभवन सुबह संतेहवाक प्रार्थना करना है मदिराटम अद विकसित रहते मे हमुवीम का समगद मे कौरुंद विलंद सेवे आगरीन ओब होदा कारो मदान्ना ओब मग बेलू काले कट पिरातु मे हमुवीम कट मग बला हिती आराधित हमु अक्कद निरंतर विमसी मट लक्करपू इतुमान अद मेदरी इन अपित्तेक विकसित रहते ए हदुना दी मट मां केमती मे विधि टेक्कर गान्न शेष्ट्र गेन कता करन कुट अपीट शेष्ट्र एक कियवेन मतक्विन නාමයන් තියෙනවා සංගීත ක්ෂේත්‍රය ගැන කතා කරාම එහිම සංගීත ක්ෂේත්‍රයේ කියවෙන නාමයන් අතර නොමෙකන නාමයක් තමයි සඳනායක කියන නාමය මෙන්න මේ සඳනායක නාමය කියලා කියන්නේම සංගීත ක්ෂේත්‍රයේ පෞල් ගහක් වගේ එක එක අතු ඉති ඒ මේ අත විසිරිලා ගිහිලා තිනවා විහිදිලා තිනවා ඒ හැමෝම ගැවුමින් සංගීතයෙන් පද රචනාවෙන් අපේ හිත සුවපත් කරලා තිනවා අන්න ඒ සඳනායක පවුලේ ඔබ ප්‍රියකරන ඔබේ හදවතේ ඉඩක් වෙන් කරගත්ත හඬට හඬක් නැත මෙහෙම හඬක් නැත කියලා එතුමම කියලා තිනවා වගේම එතුමාටම ආවෙනිකුණු හඬකින් ගීත ගයන රාජ්‍ය කලාභූෂණ කලාසූරි සරත් සඳනායක මහත්මයා අද විකසිත රැහතේ ආයිබෝවන් ආයිබෝවන් ඔබ හැමදෙනාටම කොහොමද ඉතින් වරදක් නැහැ සතුටින් ඉන්නවා ඒ සතුට තමයි ජීවිතේ ওই විදිහට ජීවත් කරවන්නේ ඔබ ඇත්ත වශයෙන්ම වයස කියන්න කැමතිද ඔව් කැමතියි අර කලින් මට කිව්ව වයස නම් එපා ඇත්තම වයස කියන්නේ 83යි 1939 මේ උපන්නේ මාර්තු 16 ලොකු ඉතිහාසයක් වාසනාවක් අපිට අහගන්න ලැබුණේ එක වසර ගණනාවක ඈත ඉතිහාසයක් මෙතුමා එක්ක අපිට අවදි කරවා ගන්න පුළුවන් වෙලාවක් ඉඩ වෙන් කරගන්න ඒ නිසා මේ ඔබ කැමති ඔබ ආදරය කරන සංගීත ශ්‍රේෂ්ඨයේ බොහෝ කලාකරුවන්ගේ ජීවිත කතා ඇසුරේ මිතුරු ඇසුරේද ප්‍රවීණයන් ඇසුරේද හැදී වැඩුණු චරිතයක් මේ අද අපි බොහෝ දේවල් එතුමාගෙන් දැන කියාගෙන අහගමු මේ අතීතයක් පිළිබඳව කතාවක අද විකසිත රැහතේ හමුවීම අපි මේ ගීත දැන් කිහිපයයිනේ ඔබතුමාගේ තෝරා තියෙන්නේ හැබැයි තින් ගීත ගණනාවක් තියෙනවා ඒ නිසා අපිට කතා කරන්න ගන්න බැරි වුණු ගීත කිහිපයක් මේ විදිහට අපි ලං කරගනිමුද කමක් නැහැ मंद पवन हमन हर गीतय लबन तिर तय ओय नयन पियन राजि दे हरे मन कर සනහනුවන් මගේ පැවුරුවන් සඳක් මගේ කෞදෝසිනාසුනේ අම්මාවරුමයි ලොව බුදුවන්නේ බුදුවරුනට අම්මාවරුවන්නේ භද්‍ර කල්පයේ අම්මා පමණයි अति उत्तम वन्ने अति उत्तम वन्ने गोवियनेद पिटिसर गम्माने मे श्रीलंका विजातिक अभिमाने गोवियनेद पिटिसर गम्माने मे श्रीलंका विजातिक अभिमाने දාරගුම් මලේ සලහනුවන් මගේ පැවුරුවන් සඳක් මගේ කෞදෝසිනාසුනේ නැදිතත් විඳුනා මිනි වෙන වෙන්නා
නැති බැරිකම පරාජිතව පැන දුවනා තුරු මාලියා නාමේ කවි වැල් නොවේ යමයුරු වහල් බවේ රකුසා දන බිම අණිනා තුරු මා ගය නාමේ ගී පද නොවේ සුමියුරු විකසිත රැහත අද විකසිත රැහතේ මේ හමුවීම ප්‍රවීණ ජනප්‍රිය සංගීත වේදී ඒකම ගායන ශිල්පී තනු නිර්මාපකවරයා ගීත රචනා කලාවේ චිත්‍රපට ගීතද සරල ගීතද ගීත රචකෙක් විදිහට අපට මුණ ගැහෙන චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට ඒ භූමිකාව තුලත් අපට මුණ ගැහුණු රාජ්‍ය කලාභූෂණ කලාසූරි සරත් සඳනායක මහත්මයා චිත්‍රපටවලටත් නොකීවට රංගනින් දායක වෙලා තියෙනවා අද ඒ කතාවත් අපිට කියන්න පුළුවන් වෙයිනි පුළුවන් අපි පටන් ගමු එහෙනම් දැන් අපිට හිතෙනවා සඳනායක පවුලේ වැඩිමලා විදිහට වැඩිමල් දරුවා විදිහට මේ කැමැත්තෙන් ආව ගමනක්ද නැත්නම් අම්මගේ ගමනේ අඩිපාර දිගේ ආව ගමනක්ද ඔව් මුලදී නම් මම කැමැත්තක් තිබ්බේ නැහැ අර අම්මත් එක්ක මොකද මම මුලදීම ක්‍රීඩාවට තමයි ගොඩක් පාපන්දු ජවනා පිටිය දුවන්ඩ ඒ කාලේ මම ගොඩක් දක්ෂයි හිටියේ නාවල පිටියේ නාවල පිටියේ සාන්තමරිය අවිද්‍යාලයේ සෙන් මේරිස් කොලෙජ් එකේ ඉතින් කින්දගාර්ඩන් එකේ ඉඳලා ජීසී කෙනකම් ඒ හිටියේ ඉතින් ඒ ෆුඩ් මම කැප්ටන්සි එකත් කරා ඒ ෆුට්බෝල් ටීම් එකේ ඉතින් සෑහෙන දක්ෂයි ඉතින් සංගීතය ගැන මට එච්චර ඒතර අපේ අම්මා ගොඩාක් ජනප්‍රියයි ඒ අම්මගේ නම එහෙ ප්‍රචලිත වෙලා ඉතින් මාත් එක්ක මම සින්දු වලට දැම්මත් මම කට් කරලා යනවා යන්නේ ඉස්කෝලේ කාලේදී ඔව් සාහිත්‍ය මීටින් වලදී ඒකලත් දැන්නේ මම එමින් ගිහිල්ලා මං ආස නැහැ ඒ දවස්වල සින්දු ආන්න ආසයි ඒක තිබුණාට මගේ ඔළුවේ තිබ්බම දක්ෂ ක්‍රීඩකෙක් වෙන්න ආහා හා ඒ නිසා අර ක්‍රීඩාව පිළිබඳ තුන ඇල්ම නිසා සංගීතය ගැන හිම උනන්දුවක් තිබුණේ නැහැ එතකොට එහෙම නැති උනන්දුවක් කවදද ආවේ කොහොමද ආවේ ඔය ඉතින් නාවල පිටියේ අවුරුදු 8ක් විතර හිටියා ජේසී එකට කනිෂ්ඨ විභාගයකට සමත් වුණාම ඉතින් අපි පුංචම ළඟම හිටියේ බාප්පා ස්ටේෂන් මාස්ටර් කෙනෙක් යාව කොළඹට මාරු කරා ඉතින් මට නිකම්ම එන්න සිද්ධ වුණා ඊට පස්සේ අම්ම ළඟට ආවම ඇවිල්ලා මහබෝධි විද්‍යාලයට අම්ම දැම්මා ඒකේ අවුරුද්දක් මාස අවුරුද්දේ මාස කීපයයි ගියේ සීනියර් ප්‍රෙප් එකට සමත් වුණා ඊට පස්සේ ඉතින් අපේ ගෙදර හැමදාම මේ සංගීත ශාස්ත්‍රයේ ඉන්න දෙවන්තේ ඔක්කොම අපේ ගෙදර මොකද ඒ කලන් මේ ගුවන් සංස්ථාවට ඉතාලම ළඟ හිටියේ ගංගාරාම පන්සල ළඟ ඉතින් අම්මට වාහනේ මේ මෙතනින් එවනවා සමහරට පයින් එනවා අපි ඔය වික්ටෝරියා පාර්ක් එක හරහා ගුවන් සංස්ථා රේඩියෝ සිලෝන් ඉතින් මමත් එනවා අම්මත් එක්ක අර දැන් ඒ කියන්නේ අර ක්‍රීඩකයා සංගීතයට අකමැති ක්‍රීඩකයා අම්මත් එක්ක ඇවිල්ලා ඊට පස්සේ සංගීතයට ඔව් ඊට පස්සේ මේ ඇවිල්ලා ඉතින් බලන් ඉන්න ආසාවෙන් බලන් හිටියට මම කවදාවත් අම්මට කියලා නැහැ මමවත් සින්දු කියන්න ඕනේ හැබැයි ආසාව දැන් ඇති වෙලා ඔව් සංගීතේ කොහමද ආසයි නමුත් මම සින්දු කියන්න බයයි චකිතයයි ඔවිඳන තමයි මේ මර්වින් සේනාරත්න කිව්වේ දවසක ජෝතිපාල අපේ අම්මනේ ගෙනාවේ ඉස්සරහට ජෝතිපාල ආපු නැති දවසක් එදා දැන් ලයිව් ප්‍රෝග්‍රෑම්ස් කොමාරි ඉන්දබරණ පරක් වුණා මම කිව්වා මේ අම්මා කිව්වා මේ දැන් මර්වින් අයියා කිව්වා සරත්ත දාලා කියන්න කියලා ඊට පස්සේ කිව්වා දැන් ඒක පෙර සූදානමක්වත් නැතුව කිසිම නැතුව මම දන්නවා ඔක්කොම හරි කටපාඩම් බලාගෙන ඉඳලා අහගෙන ඉඳලාම දැන් අහගෙන ඉඳලාම කටපාඩම් මොයිනයිට් ගම මොයිනයි මන් දන්නවා සින්දු ගෙරේ කියන්න කිව්වා යුග ගීතය මතකද ඔව් ඒක හින්දි යුග ගීතයක් ආහා හා අදාදේ ඉමාරය කියලා ඒක කිව්වා ඉතින් ඊට පස්සේ තමයි මොයින් අය මොයින් සේනාරත් මාත් ඇදුවේ ඕ එන්න පුතේ සැන්දෑව යන්නේ පස්සෙල්ලම එදා ඉඳලා දිගටම කිව්වා එදා ඉඳලා අදටත් මේ මෑතකත් ගීතයක් නිර්මාණය කරනවානේ ඕ තාමත් කියනවා තාමත් පැදුරු සාජ්‍ය වලට යනවා ශේෂ්ත්‍රීට ආපු අවුරුද්ද 1954 පටංගත්ත පටංගයන්ම ගැන කතා කරපු වෙලාවේ මෑත කාලයේ නිර්මාණයක්ම අපි මුල්ම ගීත විදිහට තෝරගෙන තියෙනවා මේක ඉතින් මේ පවුලෙම පරම්පරා දෙකක් එකතු වෙලා ඔව් සුප්‍රියා සුප්‍රියා බේසේ කරයි සරත් සඳනායක මහත්තයයි ඒ කියන්නේ අර දයා හේමන්ත මහත්මියගේ අඩුව සුප්‍රියා ඔව් මෙතන ඒකේ හමින්ග්ස් වගේක් තියෙන සුප්‍රියාට කියන්නේ මේ ගීතේ ලියුවේ ලිවි විදාගම විමලසේන ගුණරත්න මේ ගීතේ නිර්මාණය කරේ කාගේ උමනාව කළද මේක මම මේ අවංකවම ඒක චිත්‍රපටයක් බැලුවා හින්දි හා හා මම ඒක ගීතයක් මට සෑහෙන්න හිතට වැදුනා
ඒකම ආශ්‍රයෙන් තමයි මම තනුවක් නිර්මාණය කරේ. එල්ල මම මේ විමර්ශනය කරන දේ දා ඇවිල්ලා හිටියා ගෙදර. එයා ඉතින් ඔක්කොම මම ඉතින් පොඩි පොඩි වචන වගේ දාලා තිබ්බා. එයා ඒක ගෙදර අරන් ගිහිල්ලා කම්ප්ලීට් කරලා ගෙනාවා. මං කිව්වා උන්මාදිනී කියලා මුලට දාන්න කියලා. ආ ඒ වචන ඉල්ලීමක්. ඔව්. ඒ වචන ඉල්ලීමත් එක්ක තනුව සරත් සඳනායක මහත්මයාගේ ගීපද විමලසේන ගුණරත්නගෙන් මේ ගීහඬ සරත් සඳනායක සමග සුප්‍රියා අබේසේකර. ජීවිතේතින් අමහිරිනම් අසතුටුනම් මෙහෙම හඬවල් අහලා තමයි අපි ජීවිතේ ආසාව ඇති කරගන්නේ. එහෙම ජීවිතේ ආසාව උපද්දවපු සඳනායක පවුලේ සරත් සඳනායක මහත්මයාට අපි විකසිත රැ හතට අද ආරාධනා කළා. දෙතින් අර දක්ෂ ක්‍රීඩකයා ඔන්න සංගීත ශිල්පියා බවට පත් වුණා. ගායකයා බවට පත් වුණා. වයස අවුරුදු කීයක් ගියාට පස්සේද ගායකයෙක් වුණේ? මම හිතන්නේ අවුරුදු
වසන්ත සඳනායක මහත්මිය ගැනත් අපි වෙනම ගීතයක් ළඟ නතර වෙමින් මතකයේ අවදි කරවා ගන්න සූදානමක් තියෙනවා. ලැබෙන ප්‍රතිචාර අතරේ හොඳම ප්‍රතිචාරය මොකද්ද ඒ කාලේ ලැබුණු? ගොඩක් මේ මොකද අපේ අම්මා බෞද්ධ ගීත ගොඩක් කියලා තියෙනවනේ. ඉතින් මට වැඩි අම්මා ගැනනේ මේ වුනේ. ඉතින් අම්මයි පුතයි මේ සින්දුවේ මේ කිව්වම සිද්දස් මේ හාමුදුරුකෝලු හරියට සෑහෙන අම්ම ගොඩක් ආශ්‍රය කරා. ඉතින් ගෙවදිර එනවා. ඉතින් ඉස්සර වගේ ටීවී නෑනේ එතකොට. ඉතින් ගුවන් උදිලියමනේ ඔක්කොම අහන්නේ. සෑහෙන ඊට පස්සේ ඒ ගීතෙන් පස්සේ ඉතින් මම දිගටම අම්මට මාසෙට දෙසරයක් විතරද මමත් දැන් අම්මත් එක්ක කියනවනේ ඒ පොඩි ගීත වලින් මම මම උන ඊට පස්සේ අම්මව වැඩසටහන වලට ගණ්ඩාම අනේ පුතාවත් දාගමු කියලා ඉතින් මටත් පොඩි ගෙවීමක් දෙනවා ඉතින් හොඳ අවස්ථාව ඕ වෙන රස්සාවක් කරලම නෑනේ කරා කීපයක් කියන්නේ ඒවා මේ සුළු කරන්න හම්බෙන්නේ නෑ ඊසෝසේ මේක එන්න එන්න ගියාට පස්සේ නිදි මරනවා නිදි මැරිල්ල වැඩි වුණානේ සංගීත ප්‍රසංග නිසා ඔව් මේ වගේ ඒවා නෙමෙයි ඒවල ඒවා හරි සුන්දරයි මේ හැමතැනම දැන් පොලිමේ ඉන්න බෑ සින්දු කියන්නේ ඒ කාලේ එහෙම නෑ එහෙම නෑනේ ඉතින් අපි 7-8 දෙනයි ගියේ ගියාම ඉතින් හරි විනෝදයි හරි එකම වාහනේ යන්නේ ඉතින් හරි සුන්දරයි කට්ටියත් හරිම වැඩන්නේ මිල්ටන් ලන්ත්‍රා එම් එස් අයියා ජේස් විරාණි සුජාතා පස්සේ අපේ අම්මා පුෂ්පරාණි ආරියරත්න පුෂ්පරාණි ආරියරත්න ඒක අමරණීය නමක් මට ජීවිතේ ඔබේ ගමනට මේ හරිමත් ලැබුණ අක්කේ ටිකක් එන්නකෝ ඒ වගේ ගීත හරහා වෙනම විදිහකින් ඔබතුමාව තව මතු කරවා දුන්නු හඬක් තමයි එතුමී කියන්නේ. ඔය ශේෂ්ත්‍රයේ අසුර ගැන කතා කරනකොට ඔන්න ඔය සමකාලීන ඒ ජනප්‍රිය චරිතත් එක්කේ ගෙවුණු අතීතය තව ටිකක් අපිට හාර උස ගන්න හරි කැමැත්තක් තියෙනවා. මොකද ඒ කාලේ දේවල් ඔබතුමාලා කියනවා අහලා තමයි අපිට දැනගන්න වෙන්නේ. අපිට ටිකක් විස්තර කියන්නකෝ කොහොමද මේ එකිනෙකා අතරේම මිතුරුකම ඒවත් තරංගයක් තිබුණ නැද්ද? නෑ එහෙම නෑ අපරාධ කියන්නේ බෑ. දැන් අපි දැන් එකට ගියාට පස්සේ කවුරුද කියන නෑ ඒ කාලේ සිරිතත් තිබ්බනේ එක්ක මොයිදින් බෙග් මාස්ටර් ගියොත් එයා අන්තිමට MS ගියොත් අන්තිමට කියන්නේ. ඉතින් අර ඉස්සෙල්ලා කියන්නේ මම ලයාන්නිතෝ ඒක ඒකත් හරි හැඩයක් තිබ්බනේ. ආ ඒ කියන්නේ ජේෂ්ඨත්වයේ නෙවෙයි. ජේෂ්ඨත්වයේ නෙවෙයි. ඒ ගීතවල යංශි රිද්මේ රිද්මය ඒක අනුව. අද එහෙම නෙවෙයිනේ පටන් ගන්නෙම බයිලාගේ ඉන්නේ. කකුල් වලටනේ සින්දු කියන්නේ ගොඩක්. ඒ දවස්වල එම නෙවෙයි අපේ අම්මගේ අපේ අම්මා ඉස්සෙල්ලාම දාන. බුදුගුණ ගීයකින් අම්මා පටන් ගන්නවා. ඒ වගේ හරි බොම සාර ධර්මයේමත් ඒමත් හොඳට තිබුණා. ඉතින් බයිලාත් තිබුණා. ඔව් බයිලාත් තිබුණා. MS ප්‍රනන්ද වගේ ඒ වගේ බයිලා ගායන ශිල්පියෙක් ඒ වගේ එක්කෙනෙක් මම තාම දැක්කේ නැහැ. MS අයියා. බයිලා ගැන කතා කරනකොට මේ බයිලා රිද්මයත් එක්ක තව නාමයක් තමයි නිහල් නෙල්සන් කියන්නේ. ඔව්. එතුමා ඉතින් එයායිද මට ගොඩක් පස්සේ වුණාට මාත් එක්ක ගොඩක් හිතවත්. අර හිතවත් ගොඩක් හිතවත්. ඒ වගේම හොඳ කෙලින් කතා කරන සුන්දර පුද්ගලයෙ මගේ ෂෝස් බලන්නේ මාව. ඔව් එතුමා මිය ගිය සැනින් ඔබතුමා මට කතා කරලා මතක් කරා ඒ අතීතය. ඊටවසේ මම දැම්මා Facebook එකේ එයයි මමයි ගත්ත ෆොටෝ එකක් දාලා. බණ්ඩාරනායක සමන්තලා ගත්ත ෆොටෝ එකක් එයාගේ මගේ තිබ්බ මායිලම. ඒක දැම්මා. දැන් ඒ සමකාලීන බොහෝ චරිත අද අපි අතර නැහැ. නෑ උඩ. දැන් ඉන්නේ බලන් ගියාම මම තමයි අත්ත වශයෙන්ම දැන් ජේෂ්ඨම පුද්ගලයා. මම හිතේ සනතුත් මට වැඩි අවුරුද්දකට බාලයි. ක්‍රිස්ටෝෆෝල් ඉන්නවා. එයා මම සම වයසයි. දැන් අපි මේ අතීතය ගැන කතා කරනකොට සනත් නන්දසිරි මහත්මයා ගැන කතා කරනකොට ළමා පිටියේ එකට ගීත ගැව්වානේ. එකට ගීත ගැව්වා. අපි දෙන්නා යාර මගේ සෝනේරියකට ලොකු ආටිකල් එකක් ලිව්වා. ඒකේ කියලා තිබ්බා මේ අපි දෙන්නා ළමා පිටියේ හොඳම යාළුවෝ ඒ කාලේ. ආ හා හා. ඒ ළමා පිටියේ මේ ගැව්ව ගීතයක් හේ මතකද? ඔව්. හඳ අවදි කරමුකෝ. ටික ටික පසු වෙයි පොඩි කාලේ. ටික ටික පසු වෙයි පොඩි කාලේ. දුව පැන හැම තැන මම නැටුවා. ටික ටික පසු වෙයි පොඩි කාලේ. කරුණාරත් බේසේකර මහත්මය හැදී. ඒ පොඩි කාලේ පටන් ගීත ගැව්ූ එතුමා දැන් දශක 6කටත් මෙහා කාලයක සිට ගීත ගණනාවකින් අපේ හදවත දිනාගත් හඬක්. සරත් සඳනායක මහත්මයා කියන්නේ ගායකයෙක්
ගීත රචකෙක් සංගීත අධ්‍යක්ෂවරයෙක් අර ඕකට කියන නම නිවාගීය කාර්යය කියන නම සහාය අධ්‍යක්ෂවරයෙක් ඔව් ඒ චිත්‍රපට කලාවේ ඒක වෙනම කතාවක් දැන් අපි තෝරාගන්නේ එතුමා සංගීතවත් කරපු එතුමා ලියපු එතුමා හඳ එකතු කරපු ආදරය ගැන ගීතයක් ආදරයට ඉතින් ඒක නම් කිව්වේ 74 ඉතරනේ 74 ඉතර ඔව් දැන් මේ නේද කියලා අහන්නේ ආදරණීය බිරිඳ කරුණා මල්ලිගේ මොකද එයාට පස්සේ ලියපු එකක් ඒක संदनायक महात्म्या संगीत सहतुमागिन आदरे मैं तेरे तेरे आदरे कुहे दो आदरे चेतना मवा हृदय वेदना कलाने चेतना मवा हृदय वेदना कलाने आदरे कुहे दो आदरे मैं तेरे तेरे आदरे कुहे दो आदरे दैस कुहे कुहे अन्नी पास सोय सोयायन्नी अरमुना गने हिते मिरिंगु वाक्य जीविते आदरे आशा रोपने करन्ने आशा वो तमय लुहु बेंदयन्ने आदरे कुहे दो आदरे मैं तेरे तेरे आदरे कुहे दो आदरे सिहन मव मवाइने सहन बल बलाइने रयुमा क्या दरे नवयुगुंट जीविते आदरे आशा रोपने करन्ने आशा वो तमय लुहु बेंदयन्ने आदरे कुहे दो आदरे मैं तेरे तेरे आदरे कोहे दो आदरे चेतना मवा हृदे वेदना कलाने चेतना मवा हृदे वेदना कलाने आदरे कोहे दो आदरे मैं तेरे तेरे आदरे कोहे दो आदरे ඒ වචන ගැන මොන හරි තව ඔබතුමාට එකතු කරන්න තියෙනවද නෑ ඉතින් දැන් ඒ වචන දැන් මේ යුගයටත් ගැලපෙනවනේ මේ 1974 වගේ ගානකල ගීතයක් 74 ඉතනනේ කොහොමත් ඉතින් ගීතයක වචන කියලා කියන්නේ ඒ වචනවල තියෙන හරබරත් එක තමයි වචන පවතින්නේ ඒ පවතින වචන සරල වචන ගැඹුරු නෑ කාටත් තේරෙන භාෂාවෙන් ලියලා තියෙන හරි අපි අර
ක්‍රිස්ටෝපර් පෝල් මහත්මයා ගැන මතක් කරපු වෙලාවේ එතුමාට අපි නිරෝගී සුව සතුට දීර්ඝායු ප්‍රාර්ථනා කරන්න ඕන. අපි මේ එතුමාගේ දුවව සම්බන්ධ කරගෙන විමසුවේ මේ වෙනකොට කතා කරන්න පුළුවන් කමක් තියනවද කියලා එතුමා ටිකක් අසනීප. මම කිව්වේ අපි එතුමාවත් බොහොම ගෞරවයෙන් මතක් කරනවා ඒ නිසා මේ මොහොතේ. අපි විරාමයක් අරගෙන යලි ඔබ මුණ ගැහෙනවා. විකසිත රැහත भावे नुत कई एय मिनिसा नीला रस पल वेलगिन दुन्नु अम्मा सतरंग पाए नो वेटी नि वंद किन अम्मा विसंतर राज तुम नि रखिन नते अम्मा अब दंदुन कुसलेन उब मेते बुदुन पौगे गुणे पुतुट दने वासना बलंग मंगने वासना मतु उपवासना वासना मतु उपवासना ජනප්‍රිය ගීත එකතුවක අයිතේ හිමිකම ඇති ජනප්‍රිය ප්‍රවීණ ගීත හඬ ගීත රචක සංගීතවේදී චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙකුණු එකමෙතුමා හොඳ ගොවියෙක් අපි මේ කතාවත් අද කියන්නම් ඔබට මේ සරත් සඳනායක මහත්මයා ලොකු හිනාවක් ගියා ගොවියෙක් කිව්වමනේ ඇයිද ගෙවිලිය ළඟ ඉන්නවනේ ගෙවිලියට පින් සිද්ධ වෙන්න ගොවිකම ඉගෙන ගත්තා දැන් මේ අපි චිත්‍රපට ගීත කලාව ගැන කතා කරනකොට මේ සාමාන්‍යයෙන් ගායකයෙකුට හෝ ගායිකාවකට චිත්‍රපට පසුබිම් හඬක් වෙනවා කියලා කියන්නේ ජීවිතේ පුදුමාකාර වටින අවස්ථාවක් කොහොමද ඔබතුමාට මේ අවස්ථාව ලැබෙන්නේ ලැබුණේ අපේ මේ තිලක් කරුණාතිලක මගේ හොඳම ගජ මිතුරෙක් හා එයා ගොඩක් මාත් එක්ක හිටියේ ඉතින් අපි කිරිබත්ගොඩ ඉන්න කැලණි ඉන්නකොට එයා කිරිබත්ගොඩ එතකොට අපි චන්ද්‍රවංශගේ එතනම තමයි අපි සින්දුරු අපේ පරමාණුකේ ගීත පුරුදු පුහුණුනේ හා හා TM 9 පූජි ස්මයිල් සර්ෆිනා ඩොලක් දාලා අපි පුෂ්පරාණි තේන යුග ගියෝල්ඩ් තිමේ සින්දු මේ පුරුදු මේ වෙනකොට හෙන්රි චන්ද්‍රවංශ මේ ගීත ගැන කන තියාගෙන හිටියා පරමාණුකේ ගීත දෙලා රියසල් දිනුනට පස්සේ අපි දෙන්නට ආරාධනා මේ සීගිරි ස්ටුඩියෝ අයිසේකර අයිතිකාරය මිස්ටර් වේසේකර අන්න මේ හොඳට තැනක් පෑදිලා එනවා ඔබ දෙන්නට කතා කරනවා හෙන්රි චන්ද්‍රවංශ මහත්තයෙක්. දැන් අපි ගිහින් ඉන්න ගත්තා කියලා කිව්වා මේ ගීත දෙක මට දෙන්න බැරිද මගේ චිත්‍රපටියට කියලා. හා හා හා. සුනීලයකට ඒ ගීත තමයි දුන්නේ. එහෙම තමයි එතකොට ඒ පසුබිම හැදෙන්නේ. ඔව්. කියන්නේ අපිට ඇග්‍රීමන්ට් එක රුපියල් 35යි. ඒ කාලේ හැටියට. ඒ කාලේ. ලොකු ගාණක්. ඔව්. ලොකුත් නෑ එච්චර. ඒක සාමාන්‍යයෙන් ගාණක්. ඒ මේ මොන අවුරුද්දේද? 59. හා හා. 59. ටෝසි අපි මේ මං කියන්නේ අපි කැමතිනවනේ ටෝසි දැන් අපිට මුදල් නැති වෙලාවල් තියෙනවනේ ගෙදරින් අපි යන් එන්ඩ් මාත් යම්බෙන් ඉන්ස්ටෝල්මන්ට් ගමු කියලා රුපියල් 5 3ක් ඉල්ල ගන්නයි 59 හැටි එදමාට හිතෙන්නේ නැතු ඇති නේ ඔය ඊට පස්සේ සේවාවක් පස්සපස වණගත කෙල්ල යාගෙම චිත්‍රපටි ගණනාවක් ගණනාවක් ජීවා වහල් දූපත චිත්‍රපටේ මේ පසුබිම් ගායකෙක් වුණේ කොයි විදිහටද ඒක මේමනේ වහල් දූපත කරේ අපේ ශාන්ති අභිසේකර මහත්මයානේ තේ අපේ නංගිව විවාහ වුණේ නංගිත් එක්කනේ ඉතින් එයා චිත්‍රපටි වල රංගපාලා දෙනවා
එයා ඔය කතාවක් වහල් දුපත දැන් අපේ ගෙදර ඉන්නකොට ලියනවා මොකද අර ඒ කාලේ මේ ළමයි නැති වෙලා වහල් වාඩි වල කරවල වේලන්න ගෙනිච්චානේ ඔව් ඔව් ඒක තමයි යාගේ අයිඩියා එක සරත් ගිනෝග මම අර පත්තර ලංකාදීප දවස පත්තර වල පේපර් කටින් සරල කපලා ඊයේත් මම ගෙදර කතා කරා ඔක දැන් අලවනවා දැන් අර මෙයාට අයිඩියාස් දෙන්න එයා දිගටම ලිව්වා කතාව ඊයේ ඉතින් කේරුණා ඉතින් ඒකේ එයාගේ සහාය අධ්‍යක්ෂක වුණා ඒ ඉතිසර මම විමලනන්ද දිසානායකගේ මාතෘභූමි චිත්‍රපටි සහාය අධ්‍යක්ෂක කරා ඉතින් තමයි පටන් ගත්තේ සහාය අධ්‍යක්ෂක ඒ ඒක මට ලොකු මේ ශාන්තිර ලොකු රුකුලක් වුණා මගේ දැනීම හා වහල් දූපති චිත්‍රපටයේ ජෝසි මෙයාගුණත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ශාන්ති වෙනුවෙන් ඉතින් මම හරි මම ඉංග්‍රීසි සිංහල දෙමළ ඔක්කොම චිත්‍රපටි බලනවානේ ඉතින් හොඳ ටාගට් එකක් තිබ්බ හොඳ දැක්මක් තිබ්බ මගේ ඉතින් මම කියන ඒවා එයා සාන්සාන් සමාට මේක හොඳ නෑ නයික් කරමු කියලා එහෙම හොඳ සහයෝගයෙන් කතා සහයෝගයෙන් කරා එකතු වෙච්ච චිත්‍රපටය මේ ගීතේ අනිත් එක මේ මද සීත නල රැල්ල කියන ගීතය වහල් දූපතර කියප එකක් නෙවෙයි ගයපු එකක් නෙවෙයි එතකොට එක මහානාම වික්‍රමසිංහ කියලා අත්තනගල්ලේ එයා චිත්‍රපටයක් කරන්න ගත්තා සඳවති කියලා ඒකට දැන් සාමාන්‍යයෙන් චිත්‍රපටයක් කරන්න ගියාම ඉස්ලාම කරන්නේ ගීත තැටිගත කරන එකනේ ඉතින් මේ ගීතේ ආර් මුත්සා මාස්ටර් ගෙනල්ලා සෙන්තිය තනුව හදලා මේ ඔක තමයි ඉස්ලාම තැටිගත කරේ අනිත් එක මේ මහල්දුව මේ චිත්‍රපටයේ මේ ගීතය තනුව නිර්මාණය වුණ හැටිත් හරිම සත්තන ලස්සන ගතන්දරය ඒ ලස්සන කතාව අපි කොහොම හරි දැනගන්න ඕනේ එහෙනම් අපි ගීතය අහලා ඉමු ඊට කලින් අහලා ඉමු එතකොට මේ ගීතේ වචන මානෙල් පෙරේරා මානෙල් පෙරේරාගෙන් තිහාරියේ පීටර් පෙරේරා කවියගේ පුතා ලොකු පුතා ආහහ ඒ වචනේ ඒ තරම් නැලවිල්ලට අපිට දැනෙන්නේ සමහර විට ඒ නිසාම වෙන්නත් ඇති දයා හේමන්ත අබේසේකර සමග ඉතින් මේ හඬ සරත් සඳනායක මහත්මයාගේ ಸಿರಿ ಸಿತು ಇಲ್ಲ ಇತಿರಿ ಸೆನಸಿಲ್ಲ
එම් කැළඹිල්ලක් ඇති කරන්න පුළුවන් ගීයක වචන සංගීතයේ සහ හඬ එකතුවක් අපි රස විඳි. දැන් මේ ගීතය වහල් දූපතට ඇතුළත් වෙන්නේ 1968 දී. එතකොට ඊටත් කලින්ද මේ ගීතේ නිර්මාණය වෙන්නේ? ඔව්. ඒකේ කිට්ටුම 60 ගණන් වල තමයි සඳවදී කියන චිත්‍රපටයකට මේ ගීත රෙකෝඩ් කරා. අර තනුවේ කතාව මොකද්ද? ඔව් ඒක ඇවිල්ලා ඒ සඳවදී එකට අර්මුත්සා මාස්ටර්නේ මියුසික් වලට ගත්තේ මානා වික්‍රමසිංහ. ඒක ඉතින් ඒක ඩිරෙක්ට් කරන්න ගත්තේ ශාන්ති අභිසේකර. හා මම සිංග කරන්න මානිල් පෙරලා දානජන. ඉතින් අපි මේක තනුව දාන්න මේ මානිල් පෙරලා ගෙදරයන් කිව්වා. ඉතින් අපි ඒතර දන්නේ නැහැ තියාරි පීටර් පෙරලා අපි අඳුරන මේ නමින් අහලා තිබ්බ දන්නේ නැහැ. එහෙතෙන්ට තමයි ගියේ තියාරි පීටර් පෙරලාගේ ගෙදර තියාරි. හා යාම ඉතින් එයත් හිටියා. ඉතින් තාත්තා රඳුන ලඳුන අපි කට්ටි අර්මුත්සා මාස්ටර් හිටියා. ඊට පස්සේ අපි එතන उत्साह गायन कर अरे කියපු විදිහමද මේ ගීතය නිර්මාණය වෙන්නේ ඊට පස්සේ? ඔව්. ඊට පස්සේ ඉතින් නොටේෂන් දාලා ඊට ඔකෙස්ට්‍රා ගෙනල්ලා ඊට පස්සේ කරේ එක සඳවතීරිනේ. ඊට පස්සේ චිත්‍රපටේ කෙරුන්නේ නැහැ. කෙරෙන්නේ නැතරම. පස්සේ වහල් දූපත පටන් ගත්තනේ අපි ශාන්ති අභිසේකර මහත්මයා. දැන් ඒක කරගෙන යනවා දැන්. යනකොට එයාගේ සම නිෂ්පාදකෙක් හිටියා එම්.එස්. විලියත්. විලියත් මුදලාලිත් හරිම ආදරේ මේ මද සීතලවල්. ශාන්තිතුම ශාන්ති අපි ගමුකෝ මේ සින්දුව මේකට කියල. පස්සේ අපි මුදල් ගණනක් දීලා මේ ගීතේ මේකට දාගත්තා. ඉතින් මේ ගීතේ තිබ්බේ නැහැ ජවනිකාවක් තිබ්බේ නැහැ. ශාන්ති අභිසේකර ජවනිකාවක් මැව්වා ඒකට. මොකද මවන්න බැරි නිර්මාණකරුවෝ නෙවෙයි. ඒ නිසා හරි දැන් මේ අපි ආර් මුත්තුසාමි මාස්ටර්වත් මතක් කරපු නිසාම මේ ප්‍රශ්නේ අහන්න ඕනේ කොහොමත් ඒ කාලයේ තුල සංගීත ශාස්ත්‍රයේ මේ කියවෙන දායක වුණු මේ හැම නමක්ම හරි විශිෂ්ට ගණේ නම් විශිෂ්ට නිර්මාණ ඔබතුමා විශ්වාස කරන්නේ මේ මොකද්ද මේකට හේතුව? හේතුව ඇල දක්ෂතාවයේ. එතකොට දැන් නිර්මාණවලේ දක්ෂතාවය ඔබතුමා දකින්නේ? මම දන්නේ මේ රසයේ කියන එක ඒ කාලේ අපි ඒ දැන් බලන තාමත් පැරණි හින්දි ගීත, පැරණි දෙමළ ගීත, පැරණි සිංහල ගීත තාමත් රස විඳිනව නේද? නමුත් අපි ඇමරිස්සෙන් නිතරම දකින්නේ ටීවී එකේ දැන් මම මෙත්ත කෙනකම අර කවුද ඒ වාහනේ සින්දුවක් දාලා තියෙන්නේ මං කව ආගෙන ඉන්නකො සින්දුව මේ අපිම කියපු කාගේද සින්දුවක් ඒක ඉතින් ඒගොල්ලෝ කියනවා දැන් මේ මද සීතලල්ලා මම ඊපරේ දැම්වා මේ YouTube එකේ මේ කවුද දෙන්නේ මුල් ගායනා කියලා නම දාලා ඒගොල්ලන් ඒගොල්ලන්ට ඕනේ දේ කියනවා සංගීතෙත් ඒගොල්ලන්ට ඕනේ දේ මුදල් ප්‍රශ්නේන්නේ අද මුදල ඉස්සරහට ගිහිල්ලා දැන් වෙන එකක් නැති. තව ගීතයක් ළඟමින් අතර වෙනවා. දැන් අපි ඔය මේ ඇති නැති දේවල් ගැන කතා කරපු වෙලාවේ මේ ගීතේ තමයි හොඳ වඩා ගැළපෙනම දේ. අපි හැම වෙලෙමත් ඇති දේට වඩා නැති දේ වෙනුවෙන් දුක් වෙන තැවෙන මිනිස්සු. ඔබතුමා හරි ලස්සනට මේ ගීතේ අපට ලං කරලා දෙනවා. ඔබතුමාගේම වචන. මේ ගීතේ නිර්මාණ පසුබිමත් අපි කතා කරමු ටිකක්. පාවහන් නැති. ඔව් ඒක ඇත්ත වශයෙන්ම මේ ඒ කාලේ මේ නන්දාමාලනි ශූරීන් මේ සුනිල් ආරච්චිගේ මම හිතන්නේ පොද මිරි වැඩි සංගලක් යන ගීතේ කියලා තිබ්බා. ඕක තමයි මම ගත්තේ. දැන් මිරි වැඩි සංගලක් ඒ කාලේ කියනකොට මොකක් දෙනෙක් ගන්න දන්නා මොකද්ද මගෙන් අහලා තියෙනවා. මොකද මේ මිරි වැඩි සංගලක් කියන්නේ කියලා. ඉතින් මම දැම්ම පාවහන් නැති ශෝකෙන් හඬනා. මම දෙපා නැති මිනිසෙකු දිටි මිස අතුරින් සිටින මිනිසෙකු දිටි මි. මේ සංගීතයේ ටී ෂෙල්ටන් පෙරේරාගේ. ඔව් මගේ හොඳම හිතාදරේ ෂෙල්ටන් අයියා. වන්දනීය කලාකාරයෙක්. තවත් ඒ ශාස්ත්‍රීය තුල විශිෂ්ට නාමයක්. ඔව්. අපි එහෙමනම් මේ ගීතේ ළඟ නතර වෙමු. මේ ටී ෂෙල්ටන් පෙරේරා මහත්මයාගේ සංගීතය පද සහ හඬ සරත් සඳනායක මහත්මයාගේ.
नमा देपानति सतूटिन सिटीना मिनी से कुब दिटिमी मिनी से कुब दिटिमी පානති සතුටින් සිටිනා මිනිසෙකුව දිටිමි මිනිසෙකුව දිටිමි පාවහන් නැති සෝකෙන් හඬනා මමද පානති සතුටින් සිටිනා මිනිසෙකුව දිටිමි මිනිසෙකුව දිටිමි පමණින් සතුටින් සිටියානම් එය ජීවිතයට සහනයකි ලද පමණින් සතුටින් සිටියානම් එය ජීවිතයට සහනයකි පමණට වැඩියෙන් ආශාවීමෙන් බැරිබර උහුලන එක දුකකි බැරිබර උහුලන එක දුකකි පාවහන් නැති සෝකින් හඬනා මමද පා නැති සතුටින් සිටිනා මිනිසෙකුව දිටිමි මිනිසෙකුව දිටිමි දහසක් අහසේ මාලිග බන්දා කුමටද මොහොතක මිහිරහදේ දහසක් අහසේ මාලිග බන්දා කුමටද මොහොතක මිහිරහදේ වෙරවීරිය ධෛරිය ඇතිවේනම් මාලිගයකි පැල්පත ඔබගේ මාලිගයකි පැල්පත ඔබගේ පාවහන් නැති සෝකින් හඬනා මමද පා නැති සතුටින් සිටිනා මිනිසෙකුව දිටිමි මිනිසෙකුව දිටිමි මිනිසෙකුව දිටිමි මිනිසෙකුව දිටිමි මිනිසෙකුව දිටිමි පවුල් උරුමයෙන් ගීහඬ උරුම වෙනකොට මේක ගීත රචනා කලාවක් උරුම කරගත්තේ කොහොමද මුණ පසුබිමින්ද ඔය ඒ කාලේ මවින් සෙනරත්න මවින්නාය කියන්නේ මවින් සෙනරත් සූරින් තමයි අම්මර ගීත ගොඩාක් ලිව්වේ නොකියා මේ දා බලන්න බුදු සාමිනේ ඉතින් ඒ සමහරට මම චිත්‍රපටි බලලා ආවිල්ලා ඔ නොකියා මදර් ඉන්ඩියා බලලා ආවිල්ලා මං කිව්වා මොයිනේ මදර් ඉන්ඩියාගේ මෙහෙම සින්දුවක් තියෙනවා ඒවලෙම ලිව්වා නොකියා මේ දා මදර් ඉන්ඩියාගේ ගීතයක් නේ මම තමයි ගොඩක් අම්මගේ හින්දි දෙමළ සින්දු මම තමයි ගේන්නේ නොකියා මේ දා බුදු හිමි දැක්මට ගිය මගේ කුරුණන්ද ඉතින් එයා ලියනවා ඉතින් හරි විගහට ලියනවා ඒ ආභාෂය මට ලැබුණා මටත් දැනීමක් තිබුණා මම සාහිත්‍යයම කරලා තිනවා ස්කෝලේ යන කාලේ ඒ දවසේ කවි එහෙමත් ලියලා තිනවා ඉතින් එහෙම නමත් ඉතින් එයා ඉන්නකම් ලිව්වේ නෑ ඒ මොනවා ඒ කාලේ වෙනමුත් අපේ නංගිලා එක්ක ඉන්නකොට මොකක් හරි ඒගොල්ලන් කියන සින්දුවක් අයියා වචන දාන්න ඉතින් මම දානවා වචන එහෙම තිබ්බා ඒ මම හිතන්නේ සංගීතේ ඉංග්‍රීසි ඉල්ලා ඒ කාලේ එහෙම තිබ්බා නංගිලා උදායාලා සිරිමලා සිරිමල සින්දු කියනවා මම වචන දානවා ඒකත් ලිව්වා මේ අර හින්දි සින්දුවක් මේ අපේ නංගි කිව්ව ඒකට මම දැම්ම කන්ද උඩයි වෙල පහලයි සෙල්ලම් කරුවේ මට මතකයි මගේ පොඩි කාලේ කියලා ඒක ඊට පස්සේ තමයි ඉතින් එහෙම ඊට පස්සේ මම වෙන්න යා යාට මෙයාට දුර්බැර ගියා මම පටන් ගත්තා ලියන්න සරල වචන සරල වචනත් එක්ක මේ අදහස හැබැයි මම සරල පුද්ගලෙක් ඉතින් මම මගේ වචන සරලයි ඒ නිසාම මෝලි කතා කරපු නිසා දැන් වැඩිමල් සහෝදරයානේ
ඉතර පවුලේ දයා හේමන්තයි ඔබයි විතරද ගීත ගෙව්වේ නෑ අපේ ලොකුණන්ගේ ශ්‍රීමති වසන්තයත් මම හිතන්නේ මටත් ඉස්සෙල්ලා අම්මත් එක්ක යුග ගීයක් ගෙව්වා පොසොන්දුනේ අපි වන්දිමි කියලා ඒ කාලේ නමුත් එයා ඒක එතනින් මෙයා වුණා ඊටෝසේ මේ දැන් අවුරුදු කැසට් තුනකත් ගීත ගායනා කරා එයාගේ පවුල් ජීවිතේ ඉතින් එයා නේවිගේ පැටි ඔෆිස් එකේ කෙනෙක් බඳලා හිටින් තිරිකුණා වලේ යම තැනම ඒ නිසා ඒක දුරස් වෙලා ගියා අර අපේ දයා හේමන්ත හරි නිහඬයි නිශ්චල පුද්ගලිකනේ එයා ඉතින් පස්සේ සුනිලගේ රසමීරි කතා සිංගිති සිනා කිව්වා ඊටෝසේ වාල්දු පුත चित्रपटे शांति अभिषेकर महात्मा निष्पादन अध्यक्ष देवनी चित्रपटी සරත් සඳනායක සමග දයා හේමන්ත අභිෂේකර ගයන ගීතය ළඟපි නතර වෙමු හේමනම් සිසිල සෙවන ජීවිතේ වගේම තමයි තින් ප්‍රේමය කියන්නේම සිසිල හදනවා අපේ ජීවිත කතාවල सेवन जीविते सेवन मेसिते मग प्राणी आई कारियाई गिय नियम मांगते सिसिल सेवन जीविते सेवन मेसिते मग प्राणी आई कारियाई गिय नियम मांगते सेवन जीविते सेवन मेसिते तेरे दिन दुआ दिया मैं तू पिता मिसा किया तेरे
මැද සිටියත් නොබ මගේ දෙනෙ සිදිවේ මට මතුරන් ගොඩක් වගේ ඔබ කෙනෙ සුරඳ සිහින රාගරි තනසාවි ජීවිතේ ජය භූමි නමු විනාතුරා ප්‍රේමේ සිසිල සෙවන හැදූ ජීවිතේ මේ හෙවනැල්ල හමුනේ කවදාද කොහොමද අපි දෙන්න ඔව් අපි දෙන්න කවදද හම්බුනේ පරමාණු නාට්‍ය සිංදු එමනේ දැන් අපේ ශාන්ති අභිෂේකර මහත්මයා මස්සිනාගේ තුන්වෙනි චිත්‍රපටේ හිඟන කෙල්ල ඒක එයාගේ ඔෆිස් එක තිබ්බේ සීගිරි ස්ටුඩියෝ එකේ ලස්සන වුණාට සුනිලගේ වරනේ නේද අවස්ථාවේ ඉතින් මම හැමදාම ඩේලි යනවා ඉතින් ඔෆිස් එකට යනවා ඉතින් අපිට තුන්වෙනි චිත්‍රපටිය අඩි 8000ක් විතර ගියා සින්දු අතර රෙකෝඩ් කරා අර්මුත් සා මාස්ටර් මියුසික් කරේ ඉතින් ෂූටින් එනකොට දවසක් මම අර මම කියපු ගීතයක් මම ඉමුත් සා මාස්ටර් අද ඉන්නා මේ තැනේ කියලා ගීතේ එදත් ඒක රඟපාන්න හිටපු නළුවා නෑ සයිඩ් සරස් මොකද කරන්නේ මම මං කරන්නම් කියලා ටක් ගාලා මං ඇඳුම සරමක් ගන්න ගත්තා මේක පේමන්ට් එකේ ගීතයක්නේ ගෑනු ළමෙක් නටනවා මේ තාත්තයි එයාගේ හවුල්කාරයයි මේ වාදනය කරනවා සින්දු කියනවා අද ඉන්න මේ තනියෙන් අර නටනවා ඒක ෂූටින් ඉවරලා මම බුලත්තරේ බුත් කාගෙන තමයි ඒ කාලේ බුලත්තරේ ඉඳලා ඉట్లా කනවා එදා මට හිතුණා බුලන්දරේ කකා ඉතින් ස්ටුඩියෝ එකට ආවා වාහනේ ගෑනලා බැලලා ඉන්නකොට අපේ මෙයයි තව මෙයාගේ යාළු දෙන්නෙක්යි හිටියා මොකද අරයා රඟපාණ්ඩාසයි මෙයාගේ යාළුවා ඇවිල්ලා තින්නේ රඟපෑමේ කාගුරුරි ඔත්තුවක් දීලා අපේ මස්සිනම් මෙන්න ඉන්නකොට මේගෙන අබ්බෙක් කෙනා ආ මේනේ මට අනේ සරත් මෙන්න සරත් වෙන්න කියලා යාන ගන මේ අඳුන ගන්නකො මේගොල්ලන්ට මාව අඳුනලු තමයි ආවලා අරගොල්ලන්ට අඳුන දෙනවා අනේ ඇත්තද කි අනිත් කට්ටි හරි දිගයි මෙයි කොන්නේ කොණ්ඩෙට මං හරි ගොඩක් ආදරිසුන කොණ්ඩෙ නිසා මේ සම්බන්ධය ගැන කියපු නිසාම කරුණා සඳනායක මහත්මියත් ගීත ලියනවා ඔව් කවියෙම ලිව්වානේ ඉතින් දවසක් මම කිව්වා මේ ට්‍රයි එකක් දෙන්න කියලා ඉතින් හරි ලිව්වා ගීතේ ඒ ලියපු ගීතේ වගේම මේ ආදරණීය එකම පුතා වෙනුනොත් ඔබතුමා ගීත නිර්මාණය කළා අපිට මේ ගීත සියල්ලම අද මේ වැඩසටහනට එකතු කරගන්න බැරි නිසාම මේ විදිහට එකතුවක් විදිහට මේක එතකොට මේ සරත් සඳනායක පවුලේ පවුල් කතාවේ ගීත ටිකක් කියන විදිහට හඳුනා ගන්න පුළුවන් අපිට පුංචි ඔබේ යුග දැත සලා ඉනහෙල්ල මගේ පුතුනේ මම දන්න තරම් කවි සින්දු කියා නලවන්නේ මගේ පුතුනේ නාඩා දොයියා පුතමා දොයියා පුතුනේ දොයියා පුතුනේ දොයියා පුතේ උඹත් දෙකු දවසක ලොකු මිනිස්සු වෙන උන්චි කාලේ කෙමෙන් කෙමෙන් අමතක වියන සුරතල් බව වෙනුවට හැටි දැඩි පෙනුමක් වෙනවා දිවට අම්මයි තාත්තයි ටික ටික කුම් වෙන ජීවන කතරේ ඇතුමන් සිඳියයි
පැතුමන් සිඳීයයි පැතුමන් සිඳීයයි ජීවන කතරේ පැතුමන් සිඳීයයි ජීවන කතරේ පැතුමන් සිඳීයයි රෑ අන්ධකාරේ දෙලේ තක් වැසීලා රෑ අන්ධකාරේ දෙලේ තක් වැසීලා ජීවන කතරේ පැතුමන් සිඳීයයි ජීවන කතරේ අපි අහමින් ඉන්න ගීතයේ වචන කරුණා සඳනායක මහත්මියගේ. ඔව්. එකම ගීතයද මෙතුමා ගෙව්වා? තව ගීත නෑ, තව ගීත කීපයක් ලිව්වා. හා හා. මගේ ෂෝ එකටත් මේ 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 සරස්වති වන්දනා අභිනන්දනය නිමෙත් මෙයා. හැබැයි වැඩි කවි ලියලා මහත්තයර දෙන්න කැමති නෑ කිව්වා. එහෙම වැරදි කියන නිසාද දන්නේ? එහෙමද? ඔව්. මාව එක්කට ටිකක් වෙන්ඩම් කරන වෙනවා කියනවා. අනේ අරයාගෙන් අර ෆොටෝ. හා හරි, අපි ලබා ගමු. මේ අර දැන් සජීවීවනේ අපි මේ හමු වෙන්නේ. පුංචි පුතාට ලියපු ගීත දෙක ගැන ටිකක් කතා කරන්න ඕනේ. ඔබේ වචන අත්වාසියෙන් සංගීතය පුංචි පුංචි ඔබේ දෙමළ ගීතයක් ඒක පොඩ්ඩක් වෙනස් කරාමම පුතේ උඹත් එක් දවසක ඒකේ තනුව මේ විමල් ජයසිරියාරත්න මහත්මයාගේ එයා ළඟදී නාන්තරා වුණා ෂෙල්ටර් ප්‍රේමවත්ගේ මල්ලි. ඒ ගීත පෙළට රසවින්ද වෙලාවේ දැන් ඉතින් අපි නතර වෙන්න ඕන. ඔබේ ජීවිත කතාව මේ විදිහට මේ හැඩයෙන් පවත්වා ගන්න ඉතින් මුල් වෙන්නේ ඔබේ ආදරණීය අම්මා. අවංකවම අනිවාර්යයෙන්. එතුමිය කියන්නේ අපේ සංගීත ශාස්ත්‍රයේ තුල බෞද්ධ ගීත කලාව ගැන කියනකොට කාන්තා ගීහඬ එතුමිය. එහෙම නමක් හැඩයක් අපේ ලාංකීය ගීත ශාස්ත්‍රයට එක් කරපු එහෙම අම්මා කෙනෙක්ගේ පුතෙක් වෙන එක කොයිතරම් ඔබේ ජීවිතයට වටිනාකමක් වුණාද? අදටත් වෙනදටත් වැඩිය අදට තියෙනවා ඒක. ඒදාට දැනුණටත් වඩා. වඩා ගොඩක් දැනෙනවා. අම්මගේ මුල් නම මොකද්ද? ලීලාවති පෙරේරා. මුදුන්කුටුවේ මුණසිංහාරච්චිගේ ලීලාවති පෙරේරා. අර ශේෂ්ත්‍රී නම තමයි වසන්තා සඳනායක. ඔව් ඒක අර යුඩි පෙරේරා මාස්ටර් කියලා තියෙනවා. මොකද එතකොට වීපි ලීලාවති කියලා හිටියනේ ගායිකාව. මේක හරියන්නේ නැහැ. අපි නමක් දාමු කියලා වසන්තා කියලා දෙන්නේ. අම්මා වසන්තා සඳනායක තාත්තා. සඳනායකනේ. තාත්තා කලාවට එකතු වුණාට කලාවට හරි ප්‍රිය කෙනෙක් නේ. උතුම් ආදරය. ඒ අනිත් එක එන කට්ටියත් අපේ තාත්තට හරි ආදරේ. හරියට සලකනවා ඒගොල්ලන්ට. ඔය මොයිදින් බිග් මාස්ටර්, නටරාජ, එම්කේ රොක්සාමි, ටීඑෆ් ලතීෆ්. ඒ වගේ දෙවන්තෝ පස්සේ පහුකාලීන. ඉතින් අපේ තාත්තා තමයි ඒගොල්ලන්ට සපෝට් එක දෙන්නේ. සිගරට් බොන ඒගොල්ලන්ට සිගරට් දෙනවා, කන්න බොන්න හැම එකක්ම. දැන් අපි නතර වෙන්නේ එහෙමනම් අම්මගේ පුතාගේ හමුවීමක ගීත මිහිරක් ළඟ. කොහොමත් මර්වින් සේනාරත්න මහත්මයා කියන්නේ අම්මගේ ගීතවලත් ඔබේ ගීතවලත් බොහෝ වෙලාවට තනු සහ රචනා කලාවෙන් දායක ලබා ගන්නවා. අමතක කළ නොහැකි දෙවන්ත චරිතයක් මර්වින් සේනාරත්න. මේ ගීතයත් ඉතින් එතුමගේ තමයි. මොකන්ද ගීතය? ලියට ලියක්. ලියට ලියක් නැත. එයාගේ තනුව, එයාගේ ප්‍රබන්ධය ඒකමයි තනේ. හතරවෙනි ඉතර ගීතේ දැන් කැල්ලිගන් ඉන්නාලා අක්කේ ටිකක් ඔන්න පුතෝ වෙනාමල ඊට පස්සේ කීප එක. ඒකත් හින්දි ගීතයක්. හැබැයි ඒකේ තනුව දැම්මේ මේ ඔව් නෑ මෙයා තමයි මර්වින් සේනාරත්න මහත්මයානේ. තනුවත් එයාගේ මම. අපි එහෙමනම් මේ ගීතය ළඟ නතර වෙමු. මේ ඉතින් යුග දෙකක එකතුවක් විදිහට අපිට හැමදාමත් රස විඳින්න පුළුවන් ගීත මිහිරක්. Thank you.
දුන්නක් තේන වෙනයිගේ දහදිය බිඳු තරඟයට නැගේ කපන කවි කියන සඳේ දෝතේ බංගලි වලලු නැතේ ගොයම් කපන කවි කියන සඳේ දෝතේ බංගලි වලලු නැතේ රුවට රුවක් නැත එහෙම රුවක් නැත ඇති ගිරි දෙව් දුව වාගේ වතක් නැත එහෙම වතක් නැත ඇදවට ප්‍රහයන සඳවාගේ ලියට ලියක් නැත එහෙම ලියක් නැත ගොයම් කපන එලිය වාගේ හඬට හඬක් නැත එහෙම හඬක් නැත ඇගසුම් හිරි කට හඬවාගේ නුවන් පරදන දෙනිතේ කවිසිතකට නිති පුවයතිබේ නීලනුවන් පරදන දෙනිතේ කවිසිතකට නිති පුවයතිබේ දැකත්තට හුරු සිංගිතියතේ රතැගිලි ගීතාලයට නැතේ කෙතක් නැත එහෙම කෙතක් නැත ඇය පාත බුවේ කෙත වාගේ නැතලියක් නැත එහෙම ලියක් නැත ගොයම් කපන එලිය වාගේ ගොයම් කපන එලිය වාගේ ගොයම් කපන එලිය වාගේ කසිත රෑ හත දශක ගණනාවක් ගෙවුනත් රසහීන නොවන ඒ ගීත රස මතක අපිට ලංකර දෙන්නේ අද විකසිත රැහතේ සරත් සඳනායක මහත්මයා එතුමා කෙනෙක් ජනප්‍රිය ප්‍රවීණ හඬක් ඒකම ගීත රචකයෙක් සංගීතවේදියෙක් චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙක් ඒකම ගොවිකමක් දැන් හොඳටම කරන්න දන්න කෙනෙක් අපි ඊට කලින් අහන ඉතුරේ මේ අම්මා පුතාගේ හඬ එකතුවත් එක්ක මේ ඔබේ පුතාට ගීත ගයන්න පුළුවන්කම තිබුණනේ ඔත්තෝසේ හොඳට පුඩි කාලේ මෙයා ශ්‍රීපාලියක ඉන්නකොට මේ ඒ තරඟ වලට ගිහිල්ලා සෑහෙන මේ තෑගි බෝකරන් තියෙනවා දැන් අද නම් එයා ඉන්නේ ගොඩාක් ඈත අපේ ගොඩාක් 17ම දාස් ගානක් ඈත රටක ඉන්නේ එයාගේ නෝනත් එක්ක සංගීත ශිෂ්‍යයෙට කැමැත්තක් නේ කැමැත්තක් තිබුණා ඉතින් දැන් කොහොමද මෙයා කරන්නේ මේක ඉතින් මගේ ෂෝස් වල සිං කරා මාත් එක්ක යුග ගී කරා ඔය සසිකානි සන්තලත් එක්කත් යුග ගී කිව්වයි මගේ ප්‍රසංග දෙකේම අපි නමත් මතක් කරමු තුෂාර සංජය සඳනායක අද ඉන්නේ ප්‍රංශේ තුෂාරට තියෙන්නේ තාත්තගේ මහඬ ඇත්ත වශයෙන්ම සමහරවිට දුරකථනයෙන් එයාගේ යාළුවෝ අපේ ගෙදර ෆෝන් එකකට කතා කරා මම උත්තර දෙනකොට ඒ යාළුවා කතා කරන්නේ ඒක සිතේ මේ පුතා කියලා ඔක්කොම මොකද්ද මචං උඹ එහෙම එකක් කතා කරන්නේ වාසිය ඔක්කොම ඔව් මචං කිය මම අහගෙන ඉඳලා ඊට පස්සේ කියනවා මම මේ තාත්තා කතා කරේ හරි එහෙමනම් මේ අපි අර මේ ගොවිකම ගැන කතා කරා දැන් ගොවියෙක් නේ ඔබ අපේ නෝනගේ තාත්තා හොඳ ගොවියෙක් ඉතින් එයාගේ දුව ගෙවිලියක් ඉතින් මම ඒකට සපෝට් කර කර ඉන්නවා මමත් ඉතින් පොඩ්ඩක් උදව් වුණා දැන් අපි හොඳ ගොවියෙක් කියලා කියන්නේ අර වගාවේ සාර්ථකත්වයත් එක්ක නෙවෙයි ගොවිකම කොහොමත් හොඳයිනේ මට තේරෙනවා දන්නවා එනකොට මෙයාගෙන් තමයි උපදෙස් ගන්නේ අපි නෝ භාර්යාවගෙන් තමයි ගොඩක් දවසට කොහොමද ඉතින් භාර්යාවගෙන් ලැබෙන උපදෙස් වැරදින්නේ නේ ඔව් ඒකනේ දැන් ගෙදර මොනවද වගා කරගෙන තියෙන්නේ ගෙදර කංකුම් මොකුණ යන ගොටුකොල ආතවරිය රණවර අර පළතුරු ගස් එහෙම හුඟක් පවලා තිබුණා ඒ කාලේ පළතුරු තිබ්බේ ඉඩමේ දැන් පුතා කපලා ගොඩක් කැපුවනේ ඒවා දැන් ඒ රමුටන් ගස් තියෙනවා අඹ තියෙනවා දෙල් තියෙනවා කොස් තියෙනවා පොල් තියෙනවා අර මේ ගොවියෙක් වෙන්න කලින් කොහෙද අර මේ කරවටක් ගිලිලා හිටි
මේගොල්ලන්ගේ තාත්තයි ගුරුයි මමත් දැන් නමත් මම මගේ කේක වැඩවලට ගිල්ලාම තාත්තා ගඟ ළඟයි ගංගපාරේ කිඳෙල් පිටි මමත් ගියා කොට කලිසමක් ගහගෙන පැල උගුල්ලන්නද මොකටද ගියේ පැල නෙලන්න ඒවා සුද්ධ කරන්න මොකද හරියට පං වැවිලා තිබ්බ ඉතින් මමත් ඉතින් සිංහා වගේ ගිහිල්ලා බෑලා මම ඉතින් උගුල්නවා ටිකක් කොල යනකොට ටික ටික මට පේනවා මම යට යනවා මේ හරියට ගියා මේ හරියට ගියා මොකද මේ වෙන්නේ නෑ 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 මොකක්ද අරගෙන තාත්තා හිනා වේගෙන තව ගොයියෝ වැඩ කරන මේ අර මෙතනට එනකන් අංකෝ මොකක්ද මට කේන්ති ගිහිල්ලා කේන්ති තාත්තා තියා මොන ඕක නවති කිව්වා මේ හරියට ගිහින් නැවතුණා මඩ බයිදින් නැද්ද ඔය ඉතින් අර කරට එන ළඟටම එනකන් මඩ ගොඩ ඒගොල්ල කට්ටිය ඔක්කොටම හිනා මම බයිච්චපා බයිද මං ඉවරයි කියලා මඩ කාගෙන තමයි මෙතනට ආවේ නේ මඩ කරියෙක් දැන් සරල ගීතය ගැන කතා කරනකොට ගුවන්විදුලියේ සරල ගී ගායන ශිල්පීන් අතර ඒ ශ්‍රේණියේ ගායකෙක් වෙනවා ඔබ. ඔව්. මම ඒ ශ්‍රේණියේ වුණේ මේ ලංකාවේ ඔඩිෂන් එකක් නෙවෙයි. ඒක දීපාල් නාග් කියලා පණ්ඩිත දීපාල් නාග් මහාචාර්යවරු එයාගේ සංගීත පරීක්ෂණයෙන් තමයි ඒ ශ්‍රේණිය ගායකෙක් වුණේ. දැන් සරල ගීතයක් නිර්මාණය කරනකොට මේ කොහොමද අත්දැකීම? මේමයි දැන් ගීතයක් නිර්මාණය කරනවා කියන්නේ මේ කල්පනා කර කර එහෙම නෙමෙයි. ඒක ක්ෂණික වෙනවා. සමහරට වැසිගිරියට ගියාම සමහරට නින්දෙදි නින්දියගෙන ඉන්නවලු නැත්නම් සමහර හොඳ පරිසරයකට ගිහලා ඉන්නකොට මොන හරි දැක්කම මේ පරිසරය හොඳ නිර්මාණයක් ටක්ගාලා සිතුවිලි හිතට එනවා දැන් මට දැනගන්න ආසයි අපි දැන් මේ වෙලාවේ විකසිත රැහතත් එක රැඳෙන බොහෝ අය ඒ කාලේ ගුවන්විදුලියේ සරල ගීතයක් කරනවා කියලා කියන්නේ ලොකු බහර දූර වැඩක් දැන් ඔබතුමාලා ඒ කාලේ ගොඩක් ගීත නිර්මාණය කළානේ පසුබිමේ හිටියනේ ඔබතුමාලා ඒ කාලේ ගුවන්විදුලියේ සරල ගීතයක් නිර්මාණය කරනකොට කොහොමද කියන්නේ සරල ගී සජීවීනි කරන්නේ දැන් මේ වගේ සජීවී කලින් ඔක්කොම පුරුදු පුහුණු වෙලා ඉන්න ඔකෙස්ට්‍රා වාදක මණ්ඩලය ඉඳ ගන්නවා දැන් දෙලනවා ඉතින් රතු ලයිට් එක පත් වෙලා තියෙනවා ඊට පස්සේ මේ මේ මෙතනම අවුරුදු ගණනාවක් සජීවී කරේ ඊට පස්සේ මේ කොළපාඩම පටන් ගන්නවා වැරදුනොත් වැරදින්නේ නැහැ ඒක තමයි විශේෂත්වෙනේ ඔව් සමහරවිට මට ඇවිල්ලා තිනවා කැස් තිමන් අර අතුරු වාදනය යන වෙලාව ටක් ගාලා ගිහිල්ලා එළියට ගිහිල්ලා ගල ඉඳ ගන්න ඇවිල්ලා ආක්ෂණිය අතින් ලොකු දිනුවක් තිබුණු කාලයක් නෙවෙයි ඒ කාලේ කියලා කියන්නේ අපිට හරි ටැලන්ට් එකක් දැනීමක් තිබ්බා දැන් ඔකෙස්ට්‍රා එකේ වාදක මණ්ඩලයේ අයටත් මේ පුරුදු පුහුණු නැතුණත් මොනවා හරි ගහලා දෙනවා අද බෑනේම අද පුරුදු පුහුණු වෙච්ච සින්දු තමයි ගිහිල්ලා කියන්න ඕනේ වේදිකාවේ අර මොනවා හරි ගහලා දෙනවා කිව්වත් ඒ ගහන දේ හරි නිර්මාණය හරි හොඳයි ඒ වෙලේ නිර්මාණය කළ ගානද ඉතින් අපි කියන්නේ මොනවා හරි ගානද මාස්ටර් කියලා ඔය මොන් සාලිටි ඒ ෆ්ලෝස් ඒජේ කර්මලට මොනවා හරි ගානද නෝ අපි කියනවා ඔබේ ගමනටත් එදා සංගීතයටත් රේඩියෝ සිලෝන් එකනේ ඉතින් ඒ කාලේ ඔව් කොහොම දායකත්වයක්ද දුන්නේ වැඩක් නෑ කිල්ලා යමක් කෙනෙක්ම පුදුම සහයෝගයක් දැන් මම නවා පිටි අර ගීතේ පළවෙනි වතාවට ජීවිතේ මේ 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 වගේ වැඩසටහනක් කිව්වේ මට මතක් වුණා කරුණ තමයි සේකර මාත් ඇලිවි තවම වචන මතක තියුණානේ ඔව් මතක තිබ්බා ඒකේ තනුව ඇදුවේ කුලරත් තෙන්නකෝන් මේ වෙනකොට එතුමාව ඉතින් අගේ යුතු චරිතයක් නිසාම බොහෝ තැන්වලින් ඇගීමට ලක් වෙලා තිනවා සම්මාන රැසකින් පිදුම් ලැබලා තිනවා කලා භූෂණ ලැබුණා කලා සූරිය සම්මාන හිමි වුණා ඊට අමතරව තව තව සම්මාන රැසක් ඔය පෙරේද ලැබුණා සිල්වර් ස්ක්‍රීන් සම්මානය මේ සම්මාන ලැබී යුතු නිසාම අපි ඒ ගැනත් හරි ගෞරවයෙන් සිහිපත් කරනවා ඒ දවස්වල මේ පාසල් වලින් හිම ඔබතුමාලට ලොකු ඉල්ලුමක් තිබුණා ඒ කාලේ එතකොට මමත් ඔය අක්කේ ටිකක් නොන්න පුතේ කැන් නිකන් එනාලා ගේනකොට සාමාන්‍ය අවුරුදු 17ක් ඒ වගේ වයසක් 18ක් තියෙන මේ පාසල් වල මේ පානුදුරේ ගොඩක් පාසල් වලින් ඇවිල්ලා අම්මත් එක්ක තමයි කතා කරන්නේ ඉතින් මම දෙවෙනියනේ මේ ගීතේ කියන්නුන අපි ළමයි ඒකට ජවනිකාවක් අදලා තේනවා ළමයිගේ හරි උනන්දුවක් තිබුණා ඒ ගීතත් එක්කනේ අලිම සම්බන්ධයක් තිබ්බා හරි එහෙමනම් අපි අවසාන ගීතේ ළඟ මේ නතර වෙන සූදානමක් තියෙන්නේ පුතා ප්‍රංශේ ඉන්න නිසා මේ ප්‍රංශට යන අදහසක් එහෙම තියෙනවද අනේ දැන් ඒගොල්ලන් බලාගෙන ඉන්නේ ඉතින් අපි දෙන්න තමයි පස්සඟ ගා ඉන්නේ මොකද දැන් එච්චර ආසාවක් නෑ අත්වසිම දැන් ඊ අපේ නංගිලත් ඇවිල්ලා කිව්වේ දැන් ඊ යන්න සුමාන දෙකට හරි හැබැයි ඒගොල්ලෝ එක්ක ගත කරන්න ආසයි නමුත් ප්‍රංශ බලන්න මට ආසාවක් නෑ මට ඊට විතර වටිනා මේ ලංකාවේ නාගදීප තිරුකුණාමලේ ඔය අනුරාධපුරේ පොළොන්නරුව අපි ඕන තරම් ගියා නැවත නැවතත් ගිහිල්ලා ඒ පරිසරවල ජීවත් වෙන්න ආසයි ඒක කියන්න බෑ සමහර දැන් පුතාලගේ එකම ඉල්ලීම අපි දෙන්නව මේ
ටික දවසකට හරි ගන්නනේ සමහර විට කියන්න බෑ හරි එහෙමනම් ඔබ මග බැලුව විකසිත රෑ හතේ සරත් සඳනායක හමුවීමේ කල තමයි මේ එළි වුණේ අද විකසිත රෑ හතෙන් අපි අවසාන ගීතර කලින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ගීත ශේෂ්ත්‍රය තුල අපේ රසවින්දනයේට ලොකු දායකත්වයක් ලබා දුන්නු පෞලක නියෝජනයක් ඒකම ඔබතුමා තනි කෙනෙක් විදිහටත් ඒ දායකත්වය මනා ලෙසින් අපට ලබා දීලා තිනවා මේ හැම දෙයකටම අපි බොහොම ගෞරවණීයව ආදරණීයව ස්තුතිය පළ කරනවා ඔව් ඒක ඇත්ත මේකත් මම කියන්න ඕන දැන් මම මෙතෙක් සම්මුඛ සාකච්ඡාව ගොඩකට සහභාගී වෙලා තිනවා එදා ඉඳලම මම හිතන්නේ මගේ හොඳම සම්මුඛ සාකච්ඡා මේක කියලා ඒකට ඔබතුමීට මම ස්තුතිවන්ත වෙනවා වෙළඳ සේවයටත් ස්තුතිවන්ත වෙනවා සභාපතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා විශේෂයි ඉනුෂා වීබද්ද බොහොම ස්තුතියි කොයි මොහොතක හරි ආරාධනාව කළ සැනින් හැම අවස්ථාවකම ඔබ පිළිගැනීම පිළිබඳව ඒ සතුට මගේ හිතෙත් තියෙනවා. ස්තුති කරුණා සඳනායක මහත්මිය. බොහොම ස්තුති. හේවණලක් වගේ ළඟින්ම ඉඳගෙන හැම මොහොතකම මේ දින පහසුවට සතුටට සුවයට මෙතුමට අපි ඔබතුමියටත් ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් ඉතින් නිරෝගී සුව සම්පත සතුට උදා වේවා. බොහොම ස්තුතියි. අපි තව හමු වීමකින් තව හමු වීමකින් අනිවාර්යයෙන්ම මුණගැහෙමු. දැන් තෝරාගත්තේ දෙයියන්ගේ තීන්දුව චිත්‍රපටයේ වඩා ජනප්‍රියම ගීතයක් මොකද ඔබතුමා එනවා කිව්වට පස්සේ මේ ගීතය අහන්න ඕනේ කියලා තමයි බොහෝ දෙනෙක් කිව්වේ. ඔව්. ඒ ගීතේ ලියුවෙත් මම. ඔව්. ඔබතුමාගේ වචන. WMS තම්පෝගේ දෙයියන්ගේ තීන්දුව. තිලක් කරුණාතිලක මහත්මයාගේ සංගීතය. සංගීතය. ඒකේ රංගපෑවේ ටෝන් රන්සිංහයි නීටා ෆර්නැන්ඩෝ. සරත් සඳනායක සමග මේ ඉතින් ගීහඬ දයා හේමන්ත අබේසේකරගෙන් කොහොමත් ඉතින් ලොකු ගස් සෙවනේ හැදී වැඩෙන පොඩි ගස් කියන්නේම සමහර අවස්ථාවලදී ඒ ලොකු ගස් වලටත් එහා ගිහින් සිසිල සෙවන අපේ ජීවිත කතාවලට ලං කරනවා කොහොමත් ඉතින් මහ ගස් සෙවනේ හැදී වැඩුණු පොඩි ගස් වල මුල හරි ශක්තිමත් ඒ වගේම තමයි මේ කතාවත් අපි ලබන පතාදත් රෑ 7:30 ට තව වෙනස් වුණු අත්දැකීමකින් අපි ඔබ මුණ ගැහෙන්න බලාපොරොත්තුක් තියනවා ඒ වෙනස මොකද්ද කියලා අපි ලබන සතියේ ඔබට ලං කර දෙන්නම් මතක ඇතුව මග නොහැර ලබන බදාදා 3730 විකසිත රැය 7 අහන්න ආරාධනා කරමි. නිෂ්පාදන සහය සඳරුවන් ලියනගේ සමග ප්‍රභාත් හෙට්ටිගේ මම ඉනුෂා වීබැද්ද අපි හමුවෙමු සුබ රාත්‍රියක්. එසේ වේවා එසේ වේවා. තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි. එහෙම යන්නේ හිතෙන්නේ නැහැ ඉතින් මේ හඬ තවදි කරගන්නම ඕනේ අලුත් නිර්මාණ තියෙනවා ඕ ඒක ඉතින් ඉක්මනින් මෙන්න තියෙනවා ඕ නිර්මාණයක් තියෙනවා ඔමාරි පුණ්‍යසිරියාඳුර ඒ වචන ටික මට එවවා මම ඒකට තනුවක් දැම්මා හ්ම් ඉතින් ඒක නුදුරු අනාගතේ කරන්න බලාපොරොත්තු වෙනවා පොඩි කොටසක් හරි ගන්න පුළුවන් අපිට පුළුවන් පුළුවන් හා හැමදේම ලැබෙන්නේ ලැබුණු දේ වටින්නේ නැ මිනිස්සිත එහෙමමයි සනසන්න ලේසින හැමදේම ලැබෙන්න ලැබුණු දේ වටින්නේ නැ මිනිස්සිත එහෙමමයි සනසන්න ලේසින සනසන ලේසි නැති ඔබේ හිත සනසපු ඒ හඬත් එක්ක එහෙමනම් සජීවි හඬත් එක්ක අපි මේ සමු ගැනීම සටහන් කරනවා මේ තව ඔබ ප්‍රිය කරන එතුමාගේ යුග ගීත එකතු වී මේ ගීතයත් එක්කම කල එලි වුණා හිමි වුණා වාසනාවන් අද මුණනා කලඹනා රස කතාවන් කල එලි වුණා හිමි වුණා වාසනාවන් හසරැලි ගෙන ප්‍රියමන වාසනාවන් පුරණ සෙනෙහයේ ආදර තුල්පෝ
දුලන රන්දි රගේ සිහිලල් සඳ පායාවේ නොපි පෙන මල් පිපිලා ආදර හද මල් උයනේ බනරි කුකුඹ ගාලා ඒ මල් සුවඳින් පිරුනේ හල එළි ගුණා හිමි ගුණා වාසනා Mm-hmm.